මේ මේ ඇත්තටම දැන් මේ ලතැවිල්ල කියන එක මේ මිනිස්සයාට තියෙන උරුම දෙයක්. දැන් අපි හිතනවා සමහර අයට විතරයි සමහර අයට නැහැ කියලා. අපි හිතනවා සමහර අයට හැම දෙයක්ම අහිමි වෙනවා සමහර අය හැම දෙයක්ම දිනා ගන්නවා කියලා. සමහරවිට මේ ලෝකේ දිනාගත් අයටත් මේ ලතැවිල්ල තිබෙනවා. උන් අන්තිමට කල්පනා කරනවා මොනවද මම දිනාගත්තේ කියලා. හැබැයි අපිට පේන්නේ තනුජා හුඟක් කලාවට අහිමි වීම මත ලත වෙන අය. ඒ නිසා තමයි දැන් ලෝකයේ ගීත ගත්තොත් ලෝකේ අපි පොඩ්ඩක් අයින් කරලා ලංකාවෙම ගන්නකො වැඩියෙන් තියෙන්නේ දැන් ප්‍රේමයේ තියෙනවා කොටස් දෙකක් නේ විප්‍රයෝගයේ සහ සම්ප්‍රයෝගයේ. සම්ප්‍රයෝගයේ මත ගැයෙන ගීත වැඩි විප්‍රයෝගයේ මත ගැයෙන ගීත වැඩි. විප්‍රයෝගයේ මත ගැයෙන ගීත වැඩි. ඒ කියන්නේ විරහ ගී වැඩි. ඒකට හේතුව තමයි මේ විරහයව විසින් යම්කිසි රසයක් පසු කාලීනව ඇති කරන නිසා. දැන් නාරද දිසාසේකර මහත්තයාගේ ගීතයක් මේ අපි අහන්නේ. නාරද දිසාසේකර මහත්මයාට එක්තරා අකරතැබ්බයක් වෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී බොහොම අතීතයේ. ඒ අතීතයේදී එක ගීතයක් ඔහු ගයනවා. මේ අපි අහන්න හදන ගීතේ නෙමෙයි. ඔහු මේ ගීතය ගයපුවම ශිෂ්‍යෝ කෑ ගහනවා ආයෙත් ගයන. ඔහු ආයෙත් ගයන. ශිෂ්‍යෝ ආයෙත් කෑ ගහනවා ආයෙත් ගයන. සාමාන්‍යයෙන් ඕන නම් තුන් පාරයි. දැන් ඕන දෙයක් අපි කියනවානේ මේ මේ තුන් පාරකට වඩා බෑ කියලා. අන්තිමට මුළු ශාලාවම කෑ ගහනවා ආයෙත් ගයන. අන්තිමට නාරද දිසාසේකර මහත්තයාට සිද්ධ වෙනවා හතරවෙනි වතාවටත් ගයන්. මොනවද දන්නවද ඒ ගීතයේ තියෙන වචන? මුළු හදින් මම ඇයට පෙම්කොට අනාගත පෙම් සිහින මැව්වෙමි. මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වෙන හැටි බලා දුක් වෙමි. දැන් මේක කොයිතරම් ගයන්න කියන්න නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලේ තරුණයන්ට ඒ කාලේ මොනතරම් මේ අත්දැකීමට මූණ දෙන්න සිද්ධ වෙලා ඇද්ද? මොකද මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වෙන හැටි බලා දුක් වෙමි. ඒකෙන් හින්දා අමරදේව මහත්තයාට සමහර සින්දු වෙනස් කරන්න වුණා පේරාදෙණිය විශ්වවිද්‍යාලේ. අපි වෙන තැනකදී කතා කරමු. දැන් මේ ගීතේ කරුණාරත්න අභිෂේකරයන් ලියන්නේ මේකේ තියෙන්නේ මේ සංසාරගත නොලැබීම. මේ පෙම්මතා දන්නවා මේ සංසාර සාගරයේ කිසිම තැනකදී මට ආයෙ ඇය මුණ ගැසෙන්නේ නැහැ. දැන් අවසර නැත මට ගීතයේදී අපි කියවන්නේ බලාපොරොත්තුවක් තියෙනවා කියලා. මේකේ බලාපොරොත්තුවක් නැහැ. ඔහු කෙලින්ම කියනවා දැන් මේකෙදි ටිකක් පැරණි වචන පාවිච්චි කරලා තියෙනවා කරණාර්ථ අභිෂේකරයන්. මේ භවයේදී මුළු දියදායි මේ උපදින සංසාරයක් සංසාරයක් පාසා මේ සංසාර සාගරේ එකතු නොවනු ඇත අප ආයි. ආයි නම් හම්බෙන්නෙම නැහැ. ඊට පස්සේ පොඩි උදාහරණයක් කියනවා. මේවා අර පවස නිවන දිය පොදක් නොවි ඔබ ඇයි මහා සාගරයක් වූයේ. අර ඉස්සර තිබුණ ඔටෝග්‍රාෆ් තමරු පොත් ලියන ලස්සන වාක්‍යයක් නේ. මොකද පවස නිවන දිය පොදක් නොවි ඔබ ඇයි මහා සාගරයක් වූයේ. දිය පොදක තියෙන වටිනාකම මහා සාගරේ නෑනේ. ලුණු ගොඩක් විතරයි. ඇයි ඔබට එහෙම ඉන්න බැරි වුනේ? ඔබ ගැන ඉපදෙන සිතුවිල්ලේ අවසන මුල වේලට ඇවිල්ලේ. ඔබ ගැන ඉපදෙන සිතුවිල්ලේ අවසන මුල වේලට ඇවිල්ලේ. විරලයි ගල් පරයක් විය හැකිනම් තෙමුණත් ඇත කර දිය රැල්ලේ. ඊවසර ඔබ කියන ලතවිල්ල ගැන කියනවා. ඔබ ගැන ඉපදුන සිතුවිල්ලේ අවසන මුල වේ ලතවිල්ලේ. ඔබ ගැන හිතන්න පටන් ගන්නකොට දුක, හිතර ඉවරන කොටත් දුක. විරලෙහි ගල්පරයක් විය හැකිනම්, ඒ කියන්නේ මේ අපේ ආදරය කරමු යන මේ සංසාර සාගරේ ඒ විරලෙ ගල්පරයක් වෙන්න පුළුවන් නම් ඔබ සයුර නම් ඒ ගල්පරේ ඔබ හැවිල්ල හැප්පුණත් ඇති. අයිති නුණත් කමන්නේ මොහොතකට හරි තෙමුණත් ඇත කර දිය රැල්ලි. වෙරළේ ගල්පරයක් වෙන්න වෙනවා නම් මේ ඔබ නොලැබෙන මේ සංසාර සාගරය තුළ යම් තැනකද නිකන් රැල්ලක් වෙලා හැප්පිලා යනවා නම් ඒත් මට ඇති. ඔහු කියනවා මේ සංසාර සාගරයේ මත මම වැල්ලේ නතර වෙලා මට පේනවා රළපස රළ ලුහු බදිනවා. ඒ කියන්නේ මම ඔබේ ආදරේ සොයාගෙන එනවා වගේ තමයි රැල්ලක් පිටිපස්ස රැල්ලක් යන්නේ. නමුත් මේ රැලි එකිනෙකා පිටිපස්ස යනවා මිසක් මේ රැලි මුණ ගැහෙන්නේ නැහැ.
අන්න එතකොට මට හැමදාම සිද්ධ වෙන්නේ සංසාර සාගරයේ වෙරළ ඉඳන් සුසුම් වෙනවා. මේ නිකම්ම හමුදක් නෙවෙයි. මේ දියදායි. සංසාර සාගරයේ වෙරළ ඉඳන් මම ඔබ ගැන හිතමින් සුසුමක් හෙළනවා. ඒ සුසුම් හෙළන්නේ මෙහෙමයි. පැතුම් සඳුන් හද ගලෙහිවුලා. සඳුන් සුවඳ ගහන්න අපි කියනවා ගල්වල උරුච්චි කරනවා කියලා. හදවත ගලක් නම් ප්‍රාර්ථනා නැමැති සඳුන් මම මේ හදවත නැමැති ගලේ උලනවා. මොකද ඔබ නොලැබුණත් ඔබ ගැන සිතීම පවා මොහොතකට මට සුවයක් කියලා දෙනවා. බලන්න මේ ගීතවල වෛරය තියෙනවද කොතනවා. ගෑවිලා තියෙනවා. කිසිම දෙයක් නැහැ. නොලැබීම කියන එක ඔවුන් විඳ ගන්නවා. මෙන්න මේක තමයි විරහව ඉදිරිපත් කිරීමේ තිබෙන වටිනාම ලක්ෂණේ. මොන භාෂාව පාවිච්චි කරත් ඒක පැරණි බසෙන් වෙන්න පුළුවන්, ඒක සම්භාය බසෙන් වෙන්න පුළුවන්, ඒක මිශ්‍ර සිංහලෙන් වෙන්න පුළුවන්. ඉවසා වැදෑරීම, අත්හැරීම දරා ගැනීම, මෙන්න මේක තමයි මේ ගීතයක තිබෙන සමාජමය වටිනාකම. ඒක තමයි අවුරුදු 50ක් විතර මෙවුවා තාම තිබෙන්නේ. මේ භවයේදී මුළු දියදායේ එකතුනු වෙනු ඇත අප ආයේ. පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහා සාගරයක් වූයේ. මේ භවයේදී මුළු දියදායේ එකතුනු වෙනු ඇත අප ආයේ. පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහා සාගරයක් වූයේ. ඉපැදෙන සිතුවිල්ලේ අවසන මුලවේ ලටවිල්ලේ. ඔබ ගැන ඉපැදෙන සිතුවිල්ලේ අවසන මුලවේ ලටවිල්ලේ. වෙරළෙහි ගල් පරයක් විය හැකිනම් තෙමුණත් ඇත පරදිය රැල්ලේ. මේ භවයේදී මුළු දියදායේ එකතුනු වෙනු ඇත අප ආයේ. පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහා සාගරයක් වූයේ.